යිබෝවන් ඔන්න දරුවනේ අපි පොරොන්දුවක් වුණා ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනෙන් මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන දරුවන්න්නු දෙසා වූ වැඩසටහන් මාලාව තුළ ගනිත විශේතිීන ප්‍රබලම තේමාවක් වන ජාමිතිය කියන මෙන තේමාව තුළ තියන සියලුම ප්‍රමේයන් ඔබට මතක් කරල දීලා ඒයාශ්‍රිතව ගඩන් හදනවයි කිය. ඔන්න දැන් අපි, පළමු වැඩසටහනෙන් පසු දෙවැනි වැඩසටහනත් එක්කයි මේ සම්බන්ධ වෙන්නේ ජාමිතිය කියන තේමාව තුළ. ඔන්න දරුණදැන් ඔබට පළවෙනි වැඩසටහන නරඹන්න අවස්ථාව කුන්නත්තං ඔබට පුුවන් අපේ YouTube නාලිකාව හරහා චැනල්න්න කියන නාලිකා හර පළවෙනි වැඩටහන බලන්නත් පුළුවන්. ඒවගේම මාත් එක්ක ඔබට ජාමිතික ප්‍රමයන් මතක් කරලා දෙන්න කොළඹ රාජකය විද්‍යාලය ප්‍රීණ ගනිතාචාරය සමන් සර්ත් එකතුෙන. දරුවනන්නේ හෙනම් අමත් සමංසත් එකතු වෙලා සූදානම් වෙන්නේ අපි අවසානයේ මතක් කරපු, ත්‍රිකෝණයක කෝන දෙකක් සමානවේනම් සමාන කෝනවලට සම්මුග පාද සමානවය කියන අවසාන්‍රම පසුගේ වැඩසටහන කතා කරපු. එතැන් සිට යුපලීඩියයානු ජාමිතියේ ඉදිරියට යන් අපි මේ පාඩමේ තියන වැදගත්කම මේ පාඩම කොහොම ද අපේ දරුවන්ට අප සසාමාන්‍ය පෙළ විභාගගේ දී වැදගත්වෙන්න කොහොමද ලහුුණ ගන්න පුළුවන්. සියලු කාරණ අපි පළමු වැඩටහනතුළ මතක් කර. එනම් අපි ඒ වගේ ම දරුවනේ මම ඔබට ක්‍රමයක් ඉදිරිපත් කරා මේ ජාමිතික ප්‍රමේයන් සියල්ලම පොඩි කොටු. ඔබ භාවිත කරන පොතෙක් සමජතු රශ්ාහරය රජිකෝනා ශාර්යාආකාරය කොටු ඇඳගෙන රූපික නිරූපනය ප්‍රමේන් කියවෙන විස්තරය ප්‍රතිඵලය හේතුව අපි කොහමද මේක භාවිත කරන්නේ කියන මේ විස්තරය රූප සටහනකින් සටහන් කරගෙන, තකතියාගැනීමටත් ක්‍රමයක් අපි ඉදිරිපත් කර. එහෙමනං ඒ උපකරනත් සූදා නම් කරගැෙන අපිත් එක්ක සූදානම් වෙන්න හැදෙන අපි හදනතැෙන ගුරු ෙදර අධ්‍යාපන වැඩසහන් මාලාවේ ජාමිතිය දෙවැනි පාඩමට. අපි මුලින්ම ඊළඟට කතා කරන ප්‍රමය. අපි මුලින්ම දැන් ඊළඟට කතා කරන්න බලාපොරොත්තුවෙන ප්‍රමේය. අපි කතා කරා සරලරේක, සමාන්තරරේක, ත්‍රිකෝන අංගසාමය ත්‍රිකෝන ආශ්‍රිතව කෝන සහිත ප්‍රමයන්, ිකෝන එක ෝන සහ පාද ආශ්‍රිතව. හෙන සමන්ස දැන් අපිට කතා කරන්න ඉතුරුවෙලා තින්නේ ඊළඟ ප්‍රමේ විදිහට මොකක්ද. ඕසිිත්‍රසල් දැන් මේ අපි කතා කරන්නේ දරුවත් එක මෙ තලරූපනි මෙ තලරූප සම්බන්ධව කතා කරගෙන යනකොට සරලරේකා ත්‍රිකෝන මෙන්න මේහර හා දැන් ඊළඟ තලරූපය. ලරූප ඇසුරු කරගෙන මේ ඒවායේ තිීන සම්බන්ධතා තමයි මේ අපේ දරුවන්ට ප්‍රමයන් විදිට ඉදිරිපත් කරන්නේ එනම් දරුවනේ අපි අද දවසේ ආරම්භේම තෝරගන්නවා ත්‍රිකෝන සම්බන්ධ ප්‍රමයන් අවසන් කළ නිසා චතුරත්ව සම්බධ ප්‍රමයන් එයන චතුරස්ව සම්බන්ධ ප්‍රමයන් විදියට දරුවන්නේ අපි ජාමිතික ප්‍රමේයන් ගොන්න අපේ තියෙන්නේ සමාන්තරාස්ව සම්බන්ධ ප්‍රමේයන්. දැන් සමාන්තරාස සම්බන්ධ එක් ප්‍රමයයක් ඔබට ඉදිරිපත් කරන්නයි ම මේ හදන්නේ. බලන් දරුවන ඔබට දිසනේ ප්‍රමය. සමාන්තරාශ්‍රයක් සම්බන්ධ අපි ප්‍රමයයක් ඉදිරිපාතින සමාන්තරාශ්‍රයක දැන් අපි දරුන්ට පතන සමාතරශ්‍රක ලන සමාන්ත්‍රශ්‍රයක් කියපු ගමි සමාන්තාශ්‍රයක් ඇඳගන්න. සමාන්ත්‍රශ්‍රයක කියපු ගම දරුවන්ට මනොද මතක් වෙනි සම්මුඛපාද සමාන්තර වූ චතුරස්්‍රයක් සමාන්තරාශ්‍රයක් වේ මේ ආකාරයට තමයි අපි දරුව ඉගෙන ගත්ත. එතකොට සම්මුඛපාද සමාන්තර වූ චතුරස්්‍රයක් තුට සම්මුඛපාද වූ සමාන්තතර වූ චතුරස්ශ්‍රයකට අපි සමාන්තරාශ්‍රයක් කියනකොට ඒක වෙන්න මොනවද අපිට සමාන වෙන්නේ. න්න දරුවනේ අපි මේ රූපසරාණ දයක් බලමු මේ මොනවද අපිට තවත් සමානනේ සම්මුඛපාද සමානවේ බලන්න දරුවනේ මේ සමාන්තරාශ්‍රයේ සම්මුඛපාද අපි මේ දෝපය ලකුණු කරම් AD, Samana, I, BC, not, AD, Samana, a සමානයි ABC.BC වෙන බලන්න සම්මුකපාද. AADට සම්මුකවතිීනෙ ABC. ඊළකට දරුවනේ අපිට ABCABට සම්මුකවතිීනවා CD එමනතන් DDC බලන්න ABCAB සමානයි ABCDC. සම්මුඛපාද සමානවෙ. ඊළඟට අපි කතා කර සම්මුකකෝන සමානව බලන්නකුන්. සම්මුකකෝණ සමානව. එඒනම් මේ චතුරස්්‍රේන ත මේ සමාන්තරාශ්‍රීතිීන සම්මුකකෝන සම්මුක ෝන කියන එකින එක මුහුණට මුහුණලා බලන්න ඔබට දිස්සෙන. එකෙකට මූන මුල්ලා තියෙන කෝන සම්මකකෝන මේ සම්මුකෝන සමාන වෙන. එතකට සම්මුකෝන සමානවේ කියල කියන්න පුළුව. අපි ලියමු අපිත් ලියන්න පුළුවන් ABC..කෝණය සමානයි ABC.. කෝනය ඒවගේ දරුණේ තවත්කෝණයුගලත් තින. අන්න රං මෙන්න මේ ඕෝන යුගලයත් සමාන වෙනෝ. ඒනං ඒත් සම්මුක ෝණයුගුලයක් අපි සටහන් කරමු. B.ADකෝනය, B.CD.කෝනයට සමානයි අන්න දරුව නීතකොට සම්මුකකෝන යුගල දෙකක්ති නො අපිට ඒ දෙකත් සමාන වෙනෝ කාගෙද සමාන්තරාශ්‍රයක ඊළඟට අපි තවදයක් ඉගෙන ගත්තා මොකද. සමාන්ත්‍රාශ්‍රයේ විකරණයක් මගින් වර්ගඵලය සමච්චේදනේ විකරණය විකරණයකි විමුකද විකරණයක් ඉවදරුවනේ අප විරුද්ධ මුළු යාකන රේකාව. එහ විරුද්ධ මුලු දෙකක් යාකන රේකාව විබලන ඒහසී යාකරාට පස අපි ලැබෙන විකරණයක් මේ විකරණය මගින් මේ සමාන්ත්‍රාශ්‍රයේ තින වර්ගඵලය සමච්චේදනය කරන සමානකටස්. දෙහෙකට විෙන් කරන අපිට ලියන්න්න පුළුවන් එතකොට ABC වර්ගඵලය සමානයි ABCDC වර්ගඵලය කියලා ඒවගේම තවත් විකරණයයක්ති න අපේ දරූ දන්න එරම් Bහාඩ කළේ නම් බලන්දරුණේ Bඩ කළාත් පස්සේ තවත්්‍රිකෝණ දෙගත්න ඒත්‍රිකෝන දෙකෙත් වර්ගඵලය සමාන වෙනවා හම් අපිට කියන්න පුළුවන් ABCD ත්‍රිකෝණේ වර්ගඵලයයි, CD ත්‍රිකෝණේ වර්ගඵලයයි සමානයික ෙතුකොට දරුවනින් මේ කිව්ේ අප ඇතිකොට ඔබට මතක් කළේ සමාන්තරාස්ත්‍රික සමාන්තරාශ්‍රික කියපු ගමන් අපේ දරුවන්ට දත්වය තමයි. දීලතින කාරණතය සම්මුඛ පාද සමාන්තර බව. එන්නේ සමාතර වූ චතුාස්ශ්‍රයේ වෙන්න මොනවද ප්‍රතිඵලමුනවද සම්මුඛ කෝන සමාන වෙනෝ සම්මුඛ පාද සමාන වෙනෝ විකරණ මගින් වර්ගඵලය සමචජේ දෙන මෙන්න මේ කාණ සිද්ධවෙ ඒලඟට විකරණයක් මගින් වර්ගඵලය සමච්චේදනයවේ කිව්ෝ වගේම අපිට තවත් දෙයක් අමේකෙ සම්බන්තාවයක්තියනෝ විකරණ සමච්චේදනය ව. අන්න සමාන්ත්‍රාසේ විකරණක සමච්චේදනය වෙන. එනම් අපේ දරුවන්ට දැන්දිසනෝ බලන්න මේ විකරණ දෙක දැන් AABD සහ AAC විකරණ අපි ඇන්දට පස්සේ දරුවනේ මෙන්න මේ විකරණක චේදනවෙන තැන් අපි බලමු ප කියන ලක්ෂත් එක් මේ විකරණ දෙක සමච්චේදනය වෙනවා අම්බනවාද වෙන්න ඕන එක විකරණයක් මගේ නනිත් විකරණය සමානකොටස් දේකට විකල්ල තියෙනවා. එනං අපිට කියන්න පුළුවන් දරුවනේ AAP සමානයි P.

අධගයාත් ඒ වගේම අපි කියන්න පුළම් P සමානයි PD කියලා. එහෙනම් විකරණ සමච්චේදනවේ කියනදත් අපිට පුළුවන් සමාන්ත්‍රාශස්වයක ලක්‍ෂණයක් විතිට හඳුනගන්න. එතකොට මං මේ ඉදිරිපත් කර කාරණ සියල්ලම ගත්තොත් එතකොට සම්මුඛපාද සමානවේ සම්මකකෝන සමානවේ විකරණයක් මගින් වර්ගඵලය සමච්චේදනෙවේ ඒවාගේම විකරණ එකනික සමච්චේදනවේ කියන සම්බන්ධතා සමාන්තරාශ්‍රයක් සතුව තියෙනවා දරුවනේ එහෙනම් අපි බලමු මෙන්න මේ සම්බන්ධතා. සමාන්තරා ත්‍රයක් සතුව තියෙනකොට යම් චත්තුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වීම සඳහා සමාරලාවට අවයුධවශ්‍යතා තියන්න පුළ අවශ්‍යතා ගොන්නක් තියෙනවද අව්‍යතා කොච්චක් නිරදිගලා අපි බලමු සිසර සවරුත්තක්ක ඔදරුවනේ දැ සමන්ස පැහැදිලි කරේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ සමාන්තරාශ්‍රයක් මුණුගමන් ඒකින් අපිට ස්මතු කරගන්නපුන ලක්ෂණ ප්‍රතිඵල. මොනවද සම්මුක පාද සමායි සම්මු ෝන සසාමායි විකරණ මගින් වර්ගපලේ සමච්චේ දෙනවෙනවා විකරර්ණ එකක් අනෙක සමච්චේ දෙදනව. කරුණු හතරයි. මං ඔබට පලමු වැඩසට හනිදිත් මතක් කර විලෝමය මොකදද විලෝමය කියන්නේ ප්‍රතිඵලය හේතුවට යනවා හේතුව ප්‍රතිඵලේට යනවා. දැන් සමාන්තරාශ්‍රයක ඔය කියන ලක්ෂණ හතර තියෙනවන. ඔය ලක්ෂණ හතරෙන් එකක් හෝතීන චතුරශ්්‍රයක් මොනුවවෙන්න ඕනෙද. සමාන්තරශ්‍රයක වුනේ. හැබැයි සෑමවිටම, වි සත් සෑම විටම විලෝමය සත්‍යනෑ දරුවුණ. සමහර වෙලාට විලෝමය සත්්‍යව නවස්ථාතියින අපි ඒකත් දෙස්මතු කරගෙන අපි බලමු. චතුරශ්්‍රයක් සමාන්තරශ්‍රයක් වන ආකාර ඔන්න ඔබට ඔන්න හිතේතියයාගන් පුළුව මාතෘකාවක්කදි චතුරශ්‍රයක් සමාන්තරශ්‍රයක් වන ආකාර. ඔන්න බලන දරුණ අපි ආශ්‍රිත වකතා කරන පළමු ප්‍රමය. ඔබට දිස්වෙනවා දැම් ප්‍රමය හරීම සරලයි කෙටි ප්‍රමයක් සම්මූක පාද සමානවන චතුරශ්‍රය සමාන්තරාශයකි. මේක හොඳටම දැනෙන්නේෙ රූපසකහනකි. ඔන්න දරුවනේ මං ඇඳලතිනො චතුරශ්‍රය. ABC කියන්නේ චතුරශ්්‍රය, සමාන්තරශ්්‍රයන් නෙමෙයි. හැබැයි මේ චතුරශ්්‍රයේ සම්මුඛපාද සමාන වෙලා. මොනවද සමානවෙන්නේ ABCABට ඔන්න ABC චතුරශ්්‍රය. සමානවෙනවා ඔන්න දරුණේ ABCABටCD සමාන වුණා, ABCABටCDCD සමාන වුණා. ඒ වගේම ABCට ABCත් සමාන වෙන. ABCADට ABC.CEත් සමාන වෙන.දැම් බලන් යම් චතුරශ්්‍රයක සම්මුඛ පාද සමාන වුණොත් අන්න ඒ චතුරශ්්‍රය සමාන්තරාශ්‍රයකි, අන්නේ චතුරශ්්‍රය සමාන්තරාශයකි. ඔන්න එක කාරණයක් දරුවුණේ. අපිට ගැටලුවල එනවා ABC සමාන්තරශ්‍රයක් බව පෙන්වන්. එතකොට ඔබට මේ කියන මන්දම මේ ඉදිරිපත් කරන්න හදන ප්‍රමේයන් හතර තාම වැදගත් වෙනවා. සම්මුඛ පාද සමානයි කිය ඔබ උප්පු කර ගන්න පුළුවන්නන්. චතුරශ්‍රය සමාන්තරාශ්‍රය අපි බලමු සමංසය පැහැදිලි කරා සමාන්තරශයක සම්මුකෝන සමානවේ. එන දරුවුණේ විලෝමේ සම්මුකකෝන සමානවන චතුරශ්්‍රය සමාන්තරාශ්‍රයකි ඔන්න දරුවනේ ප්‍රමේයක් විදියට සම්මුකකෝන සමානවන චතුරශ්්‍රය සමාන්තරාශ්‍රයකි අපි ජතුරශ්‍රයක් ගන්න ABCD සම්මුකකෝන මුහුණට මුහුණ තිීනකෝන ඔන්න දරුවනේ බලන්න මම සලකනවා xක් සම්මුක කෝන යුගලයක් ඔබට දිස්වෙනවා සම්මුඛ ඉදිරියෙන් මුහුණට මුහුණ ABCෝ AD කෝනයට සමාන වුණොත්. අවශ්‍යතාවේ සම්මුඛ කෝන තාම සමාන වුණේ එක සම්මුක ෝණ යුගලයක් අනිත් කෝන යුගලයක් අපි බලමු මෙන්න දරුණේ ඔබට දිස්වෙනවා අනෙක් සම්මුකකෝන යුගලය BAD කෝනය සහ ABC කෝණයක් සමාන වනොත්. න්න එතකොට පිට නිගමනය කරන්න පුළුවන් තීරණය කරන්න පුළුවන්, ABCD සමාන්තරශ්‍යයකි කියලා. ABCD සමාන්තරශ්‍යයකි. සම්මුඛ පාද සමානනන් සමාන්ත්‍රරශ්‍යයක් සම්මක පෝන සමානනන් සමාන්තරාශ්‍යය. කියඟට සමංස ප්‍රමේ පැහැදිලි කරද්දී ලක්ෂණ කියද්දි කිව්වා විකරණ මගින් වර්ගපලේ සමච්චේදනයේ. සමාතරශ්යක විරණමගින් වර්ගපලය සමච්චේදනව. නමු දරුවනේ. මෙම ප්‍රකාශනයේ විලෝමය සෑම විටම සත්වෙන විිකරණයක් මගින් වර්ගපලය සමචේදනවන සියලමු ජතුරශ සමාන්තරාශ වෙන්න. ඒක හින්ද අපි ඒ මෝහොතේදී ඒ විලෝමය අතහරින. ඒ විලෝමය අපිට සෑමවිටම සත්වන, සෑමවිටම සත්‍යනෑ. එහෙම ප්‍රකාශන තිී නොදරුවන. හනම් දැන්ඟ කියයනවා හතරවැනි ලක්ෂණය සමන්ස හතරවැනි ලක්ෂණ විදිට පහැදිලිකරේ සමාන්තරාශ්‍රයක විකර්ණය එකක් අනික සමච්චේදනය වේ. එනම් විලෝමය. විකරණය එකක් අනෙක සමච්චේදනය වන චතුරශ්‍රය විකරණ එකක් අනෙක සමච්චේදන වන චතුරශ්‍රය සමාන්තරශ්‍රයකි යම් චතුරය විකරණය එකක් අනෙක සමචේදනවන ඔනක සමාන්තරශය. අපි බලමු දරුවනිේ රූප සහන්න ඇසුරෙන් ඔන්න ඔබදැන් රූප යන්ඳින් නොන මේ විදියටට ඔන්න අපි ඇන්ද චතුරශ්්‍රය. ABC චතුරශ්‍රය. අපි අන්ඳමු විකාරණ දෙක. ඔන්න මං BD කියන විකරණය ඇන්ඩ. සම්මුක ශීර්ෂය ආකරාම ලැබෙන්න්නේ විරණ A කියන විකරණයක්ත් ඇැන්ද. මේ චතුරශ්‍රයේ අපි මේ විකරණ චේදනවන ලක්‍ෂයට යොදාගමුදරුුණේ ඕ කියලා ඔන්න. එහෙම AO සමානයි ඕOC වෙනවනම් Aෝ සමානයි ඕOC වෙනවන. හා කියයන්නේ අනිමාරෙන්ද මේක වෙලා තව වෙන්න ඕනේ. Bෝ සමානයි ෝED වෙනවනම් මෙන්න කරුණු දෙක්කම වෙනවනම් මෙන්න මොකද්ද නිගමනය මෙන්න මේ ABCCD චතුරය සමාන්තරාශ්‍රයකි බලන දරුවුණේෙම අවස්ථා තුනක් කතා කර. දැන් සමංස පැහදිලිකරේ ලක්ෂණ හතරයින සමාන්තරාශ්‍රයක ලක්‍ෂණ හතරයි. ඒ සමාන්තරාශ්‍රයේ ලක්ෂණ හතරෙන් මම විලෝම තුනක් ගොඩ නැගවා. නමුත් දරුවනේ තවත්වී නෝ විලෝමයක්. ලක්ෂණ අපි සමාන්තරාශ්්‍රයක් කියන්නේ සම්මුඛ පාද සමාන්තර් ජතුරශ්‍රයනේ ඒ සමාන්තර බව ස, සම්මුඛපාද සමාන බව කියන මෙන්න මේ කරුණු දෙකම එකතු කරගෙන අපි විලෝමයක් ගොඩ නගෙන. බලන්න ඔබට දිස්වෙනවා මෙන්න චතුරශ්්‍රයක් සමාන්තරාශ්්‍රයක්කීම සඳහාපි භාවිත කරන හතරවැනි ක්‍රමේ. ඔබට දිස්වෙනවා දැම්ප්‍රමේය බල දරුණේ ප්‍රමේය. එක් සම්මුඛපාදයුගලයක් සම්මුඛපාදයුගලයක් සමාන හා සමාන්තර වන චතුරශ්‍රය සමාන්තරාශ්‍රයකි. සම්මඛ පාදයුගලයක් අිවලුම් පෙන් තිනු අප ABCD චතුරශ්‍රය. ඔබට ඕනෑම ඉංග්‍රිසියකුර භාවිත කරන්න පුළුව. අපි ඔගොලන්ට තේරෙන්න්න අප පහසුවට ඔබේ පහසුවට ABCD. මේ චතුරශ්්‍රයේ සම්මුඛපාද යුගලයක් අපි BC. එෙමනැත්ත ABCDC කැම්මති සම්මඛ පාදයුගලයක් අපි සලකමු. ඔන්න මම සලකනවදරුවනේ ABCD චතුරශ්‍රයේ ABC පාදයයි, BC පාදයයි. සමානයි. චතුරශ්්‍රය සමානයි මෙහම වෙන්න පුළුවන්්‍ය දරුවුණනි. ඊළඟට මේ පාද දෙකම AD සහ ABC.BC කියන මෙන්න මේ පාද දෙකම සමාන්තර වුණොත්. අන්න දරුවනි. AD සමානයි BCH නැත්තන්දAD සමාන්තරයි ABC.BC ද වේනම්. කරුණු දෙකම වේනම් මොකදද නිගමනය මොකදද ප්‍රතිඵලය දරුවනය අපිට නිගමනය කරන්න පුළුවන්. ABC සමාන්තරාශ්්‍රයකි කිය. ඔන්න දරුවනේ ඔබ දැන් රූප සටහන් හතරකින් ප්‍රමයන් හතරක්. මොනෝද මම කිව්ේ සාරාශ්‍යය සම්මුඛපාද සමානනන් සමාන්තරශ්‍යයක්, සම්මුකෝන සමානනන් සමාන්ත්‍රරශ්්‍යය ිකරණය එකක් අනෙක සමච්චේදනව නන් සමාන්තරශ්්‍යය, සම්මුපාදගලයක් සමානහා සමාන්තරණන් සමාන්තරශය කරුණු හතරයි. ඒවගේම දරුවනේ යම් ගැටලුවකදී ඔබට දෙනවා. ABC, PQRRS චතුරශ්්‍යය සමාන්තරශ්්‍යයක් බ පෙන්න්නන්. ඔබට මේ කරුණු හතර භාවිත කරන්න පුළුවන්. ඊට හමතරව සමන්ස අපිට පුළුවන් මෙ සමාත්‍රාශය තින මූලික ලක්ෂණයත් භාවිත කරන්න අපිට පුලන් සමාන්ත්‍රශය තින මූලි ක්ෂණය ඒේකන් සම්මුඛ පාද සමාන්තරයිගේ ලබට ඔප්පු කරන්න පුළුවන්න. අපිට පුළුවන් දරුවනේ ඒත් ඒ චතුරශ්්‍රය සමාන්තරශ්‍යයගේ ලොප්පු කරන්න. එන දරුවනේ මමත් සමන්ස එකතු වෙලා සමාන්තරාශ්‍රයක ලක්‍ෂණ කතාකරා හතරක් ජතුරශ්‍රයක් සමාන්ත්‍රාශයක් වන ආකාර කතාගරා හතරක් සමංසදැන් අපි පොඩි වෙනසක් කරමුකු. මොකත් අපි දරුවත්යක කරන වෙනස සරල රේකා, සරල රේකා, දිගට ම අපි කතාගරේ සරල රේකානේ මොකද සමන්ස අපි කරන්න හු සිරසර් මංහිතන්නේ අපේ දරුව දැන් විභාගයක් සදා සූදානම් වෙන දරුවුණ අපිටඉන්නේ මේ දරුවෝ ඉගෙන ගත්ත පිවල කුත්තිනවානි. දරු ඉගනගත්ත පිළිවෙල තමයි නමේ දහය එකකොළහ ශ්‍රේඩිවලදි තමයි මේ දරුවන්ට මේ ප්‍රමේයන් මුණ ගැහුණ. එහම් මේ ප්‍රමේයන් ඉගෙනාපු පිළිවෙල කරටාවක්තිේ නො. එක නිසා සිසිරසරත් මත් හිතුවා ඒ රටාව වෙනස් නොකර අපේ දරුවට දිරිපත් කරනන් තවත් අපේ දරුවන්ට මේක ්‍රහණය කරගන්න පහසුවේ කියලා එකද දරුවනේ ඔබ ඉගනගත් පිළිවෙලින් මේ. මේ අන්න දිරිපත් කිරීමම අප පරමාර්ය අපි බලාපොරොත්තුව ඒ හැම්ම දේකින් අපි උත්සහ කරන්න දරුවනේ. ඔබේ දැනුම විභහගේ සඳහාම සූදානම් කිරීම සඳ පොනරීක්ෂණයක කරන්නන්නේ එම ඇත්තම් අද ගික් ලබා දෙන්න අපි උත්සා කරන්නේ. ඒ අනුව අපි තෝරගන්නවබට අ එක දිගටම සිසරකිවෝගේ එක දිගටම එක දෙයක් කතා කනකට අපට බෝරිංක් වගේ එක නිසා අපි තෝරත්තා වෘර්ත සම්බන්ධ එමත් ෘර්ත ාමිතිය සම්බන්ධ. ප්‍රමේයන් කපයක්. එතකොට අපේ දරුවට දැම් මතක් වෙන. ෘර්ත සම්න්ධව මොනවාද අපි තෝරගත්ත ප්‍රමේයන්. එම් වෘර්ත සම්බන්ධ ප්‍රමේයන් තෝරගත්ත ප්‍රමයන් දැම් මතක් කරමින් සූදානම් වෙන්න අර සිසිරසර් කිවෝවාගේ ඔබේ රූපික නිරූපණය සටහන් කරගන්න ඒනම් වෘර්ත සම්බන්ධ මොන ප්‍රමේයන්ද අපි ආරම්භේ සිටකතතාකරම වෘර්ත සබන්දධ මොන ප්‍රමේන්ද අපිතා කළ කියලා බලමු දරුවුණය බට දිස්සන මෙෙන්න්න මේ ප්‍රමේයදිහා. දන්නේ වෘර්ථයක කේන්ද්‍රයත් ජයක මධ්‍ය ලක්ෂයත් යාකරන ද්‍රේකාව ජායට ළම්බවේ දරුවනේ මෙන්න මේ වෘර්ත සම්බන්ධව කතා කරනකොටෘර්තයක ජාය සම්බන්ධ ප්‍රමයන් අපි ඒවත්ංකරගන්න වෘතය ෝඩ සම්බන්ධ ප්‍රමයන්න්නේ වගේ අපි මුලින්ඹ තෝර ගති ෘර්ථයක ජය සම්බන්ධ ප්‍රමයන් ෘර්ථයක ජාය මතකයි ජායක් කියන්නේ වෘර්තිය මත වූ ලක්ෂ දෙකක් යාකරන රේකාවටක අපි ජායක් කියලා එහෙනම් මෙතෙන්දි අපි කතා කනව ෘර්තයක්ක කේන්ද්‍රයත් අන්න කේද්‍රෙ ඕ කිය සටහන් වෙනවා. ජායක මධ්‍ය ලක්ෂයත් එහෙනං ABCAB. ජායේ මධ්‍ය ලක්ෂය X මධ්‍යලක්ෂියත් යාකරණ රේකාව එන ලක්ෂ දෙකත් ීන දරුවනේ. අපි ලක්‍ෂ දෙක යාකරමු මේ යාකරන රේකාව ජායට ලම්බකයි කියලා අපි කියන්නේ. එහනම් ඒ ලම්භකිවීම සඳ අවශ්‍යතාවය මොකද්ද අවශ්‍යතාවය තමයි ජාය සමච්චේදනය වීම. එහෙම නැත්තාං. ඕX සමානයි XB නම්. න්න OX මීට සමාන වෙනවනං අන්න අපිට කියන්න පුළුවන් මේ අරයයි ජායයි ලම්බකයි එනං අපි ියමු දරුවනේ OX ලම්බකයි ABCAB වෙනෝ. එතකොට OX ලම්බකයි ABCAB වෙන්නේ මේ OX සමානයි XB වෙනවනම්. එතකොට දරුණේ අපි මේ කතාකරේ එතකොට වෘර්ථයක ජාය සම්බන්ධ එක් ප්‍රමයක්. අපේ ප්‍රමේ විලෝමයයක්ත් කතා කරනවාන දැක් සිතරස හමලාම කියරවනි හේතුව ප්‍රමේයටගේල්ල ප්‍රමේය හේතුවට එයනවන අ එහනම් මේ ප්‍රමේ අපි කතා කරමු විලෝමය විදියට මෙන්න මෙහෙම ප්‍රමේ විලෝමය එ වෘර්ථයක කේන්ද්‍රයේ සිට ජායටට අන්දිම ලබන ලම්බය මගින් ජාය සමච්චේදනය වේ. ඉස්සල්ලකිවේ ජායේ මධ්‍යලක්ෂයි කේන්ද්‍රය අයියා කරහම ජායට් ලම්බ කනයක දැන් අපි කියන්නේ වෘර්තය කේන්ද්‍රීන ලම්බකයක් ඇන්දොත් අන්න ජාය සමච්චේදනය වෙනමැයි කියලා. එහෙනම් දරුවනේ මෙන්න ඕ කේන්ද්‍රය. හම් මෙන්න ඒ ජාය එනම් කේන්ද්‍රයේ සිට ජායට අආන්දිිමූ ලම්බයක් එනං. මෙන්න ලම්බයක් ඇැන්දා. ඒනම් මේ ලම්භය නිසා වෙන්න මකදද මේ ජ්‍යාය සමච්චේදනය වෙනෝ ඒනම් අපිට ලියන්න පුළුවන්. අවශ්‍යතාවය මොකක්ද OX ලම්බකයි AAB නම්. එතකට OX ලම්බකයි. ABCAB නම් අන්න ඒනම් ප්‍රතිඵලය වෙන්නේ Ax සමානයි XB සමානයි XB තමයි එතුකොට. ප්‍රතිපල්ලය වෙන්නේ හනම් දරුවනේ අපට පුලුවන් කියන්න ඒ සමානයි එක් බිවි කලා එතකොට මම් මේ කතා කළේ වෘර්ථයක ජාය සම්බන්ධ ප්‍රමයන්. අපි වෘර්තය ජාමිතිය තුළ දරුවන මේ ප්‍රමයන් ගුණු කරගන්න ෘර්ථක ජය සම්බන්ධෘය පෝන සම්බන්ධ ප්‍රමයන් එනං ඒක් ජය සබන්ධ ප්‍රමයන් දෙකත් එකක් බල්මු සිර සර්රෙක්ක ෘර්ථයක කෝන සම්බන්ධ ප්‍රමේයන් මොනවාද කියලා. ඔදරුවනේ සමන්ස පැහැදිලි කර ඔබට වෘර්ථයක ජාය සම්බන්ධ ප්‍රමේයන් දෙක. දැන් අපිතා කරන්න බලාපොරොත්තු වන්න වෘත්තයක ෝන සම්බන්ධ. ඒ වගේ මේ වැඩසටහන අපි දහාය ශ්‍රේණයේ කොළහ ශ්‍රීණියය කියන්නේ අපස සාමාන්‍ය පෙළ. අපි දහයශ්‍රේණීයේ කොහශ්‍රීය තමයි අප සාමාන්‍ය පෙළ විභාගයට රිජුවමි ලක්ක කරන්න. එහමනම් දරුවනේ දහය ශ්‍රීණයේ දරුවන්ටත් අප මේ කතා කරන පළමු ප්‍රමයන් විසි හතරම දහයශ්‍රීණයේ දරුවන්ටත් අදාළ වවා. දහ ශ්‍රේණයේ දරුවන්ටත් අපිත් සමග එකතු වෙලා. ඔබට දහයශ්‍රීණී සියලුම ප්‍රමේයන් මතක් කරගන්නත් පුළුවක්. එහම නං අපි යන්න හදන්නේ සමන්ස පැහැදිලි කරේ ජාය සහ කේන්ද්‍ර අතරතියන සම්බන්ධය මම කතා කරන්න හදන්නේ. වෘතයක් සම්බන්ධය මොනවාද හදාගන්න පුළුවන් කෝන. බලමුදරුවනේ ප්‍රමේය මෙන්න බලන්න වෘර්ත සම්බන්ධ ප්‍රමයයක් ඔබට දිස්වෙනවා අපි කතා කරන්නේ වෘර්තයක කෝන සම්බන්ධව. බලමුකද්ද අපිට කියන්නේ කියලා. න්න කියව දරුවනේ වෘර්ත චාපයකින් කේන්ද්‍රය මතා ආපාතනය කරන කෝනය. එම චාපයෙන් වෘර්තයේ ඉතිරි කොටස මතා ආපාතනය කරන කෝනේ මෙ දෙගුණයකි. ලොකු විස්තරයක්. ඔය විස්තරය අපි මේ ආකාරයට දරුවනේ විස්තර කරගම් මෙන්න වෘර්තය. වෘර්ථ චාපයකින් වෘර්ථචාපයක් කියලා ගැන වෘර්තය මත වූ කොටස් දෙකින් වෙන් කරගන්නා වක්්‍රකොටස වක්්‍රකොටස. එහනම් උන්නමන් සලකනව වෘර්ථ චාපයෙන් මෙන්න කේද්‍රය, න්න දරුණේ ෘර්ථචාපය ABCAB කියන වෘර්ථචාපයේ. ඔය වක්්‍රකොටස. ඔය වක්්‍රකොටසමගින් කේන්ද්‍රයේ ආපාතනය හෝම සරල වචනය දරුවුණේ හදන කේන්ද්‍රයේ හදනකෝනය ඔන්න වෘර්ථචාපය. ඔය ඔබට දිස්වෙන්නේ නිල්පාටවරණයෙන් වෘර්ථචාපය. මේ වෘර්ථචාපයෙන් කේන්ද්‍රයේ ඔන්න කෝනයක් හැදවා. මෙන්න මේ කෝනය මොනවද වෙනවයි කියන්නේ. ඔය වෘර්ත චාපයෙන්ම. A.AB. කියන වෘර්ත චාපයෙන්ම වෘතයේ ඉතිරි කොටස මත. මෙන්න වෘතේ ඉතිරි කොටස මත හදනකෝනය. ඔන්න දරුවනේ ඒ අපිතන්ට D කියල යොදාගමු AAD.B කෝනය. උන දෙ කෝන දෙක්ම කතා කරම නොද කෝනක එකම වෘර්ථ චාපයෙන් කේන්ද්‍රය මත හදන කෝනේ. කේන්ද්‍රය මත ආපාතිතකෝනේ. ඒමගේම වෘර්ත ඉතිරි කොටසමත ආපාතිතකෝනේ. මේ කෝන දෙකාතර සම්බන්ධය තමයි දරුවනේ මේ ප්‍රේ විස්තර කරන්න මොකක්ද සම්බන්ධය. කේන්ද්‍රය හදනකෝනය ෘත ඉතිරි කොට සමත හදනකෝනය වගේ දෙගුණ එහෙනම් දරුවනය අපිට සඳහන් කරන්න පුළුවන් මෙන්න මේ කෝණය අපි සිම්පල්ලේ කියල යොදාගත්තොත් කේන්ද්‍රය මතකෝනය දෙගුණයක් දෙකයියේ. ඔන්න ඔබේ ප්‍රතිඵලය අපිට ඒක මේ ආකාරයට සටහන් කරන්නත් පුළුවන්. ACBකෝනය සමානයි දෙවාරයක් ADB කෝනය. ඉත්තාම වැදගත් ප්‍රමයක් අපේ දරුවන්ට අනි්‍යවාරයෙන්. මේ වගේ ප්‍රමයන් සම්බන්ධ ගැටලු ලැබෙනවා එක නිසා ඉතාම වැදගත් ප්‍රමයක් ඔබ මං සෙල්ලත්කිව වගේ ප්‍රතිඵලය රූපිකව නිරූපණය කරග. ඒ වගේම අපිට පුළුවන්දරුවනේ මේ අපි ඉස්සල්ල කතා කරපු ප්‍රමේය අපි කතාගර සුළුකෝණී අමස්ථාව සඳහානනි අපිට පුලුවන් මහකෝනය අමස්ථාව සඳහා කතා කරන්න. ඕන බලන දරුවනේ මම සලකනවා ABC.AB කියන මහාවෘර්ථචාපය. AAB කියන මහාවෘර්ත චාපය. කේන්ද්‍රයේ ආපාතිිකෝන. ඒ පරාවර්ථකෝනය, AC.B පරාවර් කෝන. දැම් ඔබ දිස්වන ෘර්තේඉතිරි කොටස ෘර්තේඉතිරි කොට සුළ චාපය, AAB කියන මහාචාපයෙන් ෘතේතිරි කොටස සමහත හදනව ADB කියන කෝනය. ඒ සම්බන්ධයම තමයි. කේන්ද්‍රය හදනකෝනය ෘර්තේතිරි කොට සහදනකෝනය මෙ දෙගුණේ අපි සලකුම් මේ ඕෝනය සිම්පල් B කියලා එ නං ACB පරාවර්ථකෝනය දෙකයි B වෙනෝ. එකම ප්‍රමේය, සටහන් දෙකින් අපි විස්තර කරන සුළුකෝණය අවස්ථාව සහ මහකෝනය අවස්ථාව ෘතයම කේන්ද්‍රය මතනං පරාවර්තා අවස්ථාව. එන අපි ලියනවා ACB පරාවර්ථකෝණය සමානයි දෙකවාරයක් දෙගුණයක් ADBෝනය ඔන්න දරුවනේ ඒ ප්‍රමය තිබ්බා සුළුචාපය සහ මහාචාපය කියන අවස්ථා දෙක සම්බන්ධ කරගෙන එකම සම්බන්ධය අවස්ථා දෙකට තිබා. දැන් අපි කතා කරමු මේ ප්‍රමේ ඇසුරෙන් ගොඩ නගාගන්න ප්‍රමේ. මේ ප්‍රමේ ඇසුරින් අපිට ගොඩ නගා ගන්න පුළුවන්දරුුණේ. අපි දහ ශ්‍රීණිය පාඩම් මාලාව තුළේ ගොඩ නගා ගැීම ඉතා හඳින් විස්තර කරන බල දරුණනේ මකක්ද ප්‍රමය කියලා වෘර්ථයක එකම කණ්ඩේකෝන සමානවේ. වෘර්ථයක එකම කණ්ඩේකෝන සමානවේ, වාචිකවත් හරීම පොඩි පරාසයක්තින්නේ අපි බලමු. පයක් ඇසුරෙන් කොහොමද මේ විස්තරය කියල. ෘර්ථයක එක ම කණ්ඩේ ෝන සමානවේ. වෘර්ථ කණ්ඩයක්. බලන දරුණේ ඔබට දිස්වන මේ චාපය මේ චාපය ABCAB කියන මෙන්න මේ චාපයේAB යාකරොත්. ABCAB යාකරොත්ත අපට ලැබෙන ෘර්තකණ්ඩයක්. අන්නේ ගෘරත කණ්ඩ දෙකට වෙෙන් කරන ජායකින්. එතවොට සුළූර්ත කණ්ඩය මහා වෘර්තකණ්ඩ අපි බලමු මෙන මේ මහා වෘර්ත කණ්ඩය මතැහැදෙන කොෝහන. ඔන්නේ එකක් ACB. A, D, B එක ෝනයක්. ඔන්න ABCAB කියන සුළූර්ථචාපයෙන් අර විශාල වෘර්ත කණ්ඩය මත හැදෙන තවත්කෝනයක් ADB. මෙන්න මේ ආකාරයට එකම වෘර්ථ කණ්ඩය මත හැදෙන හෝනවලට අපිකිනො එකම කණ්ඩේ කෝන කියලා. අන්න ඒ කෝන දරුවනය සමාන වෙනවා. මෙන්න මේ ADB කෝනයයි ACB කෝණයයි සමාන වෙනවා. ACB කෝනය සමානයි ADB කෝනය. දැක් අද ප්‍රතිඵලය මේ ප්‍රතිඵලය ඔබ මතකදයාගන්න ඕනේ ඒවලින් පටන් අරං වෘර්තයේ වැදිලා බීවලින් ඉවරුුණ. එකකෝනයක් ඒවලින් පටන්ගත්ත වෘර්ථය මත වැදුන බීවලින් ඉවරුුණණ. අනෙක් ෝන බල ඒවලින් පටන්ගත්ත වෘර්තය මත ඩිහි දී වැදුන බීවලින් ඉවරුුණ. අන්න එක කණ්ේ කොන ඔබට හඳුනගන්න ගැටලුවක ගැටලුවකද තවත් සරර්රේකාතිීනවන එක නිසා හඳුනගන්න ක්‍රමයයක්කේ. ඒවගේ මදරුවනේ අපි කතාකරපු මීට පෙරකතා කරපු වෘර්තය මත කේන්ද්‍රය මත ප්‍රමය භාවිත කරමින්ම අපි තවත් විශේෂ අවස්ථාවක් හදාගන්න. කේන්ද්‍රය හදනකෝනය ගෘතයේ ඉතිරිකොට සබන්ඳ හදන ෝනය සම්බන්ධය කේන්ද්‍රය මත හදනකෝනය අංශක එකසි අසුවක් වුණොත් එක විශේෂවස්ථාවන්න්නේ දරුවුණේ කේන්ද්‍රේ මත හදනකෝනය අංශක එකසි අසුවක් වෙනමයි කියන්නේ. ඒ අපි අඳින අරයන් දෙක සරල්රේකාවක්නේ මෙන්න බලන්න රූපසටහන් මෙන්න ප්‍රමේය අර්ධ ෘත්ථයක කෝනය රිජුකෝනයක් වේ. අර්ධවෘථයක කෝනේ බලන දරුවනේ. ඔන්න අපි කේන්ද්‍රයේ මතකෝනයක් හදන්නයි හදන්න හැබැයි ඒක අංශක එකසියාසූුවක. එතකොට මොකද වෙන්නේ ඔයා අරයන්ක සරුරේකකාවක් බවට පත් වෙලා ABC.AB කියන්නේ විශ්කම්භයක් බවට පත්ව වෙනවා. ABCAB. විශ්කම්භයක් වෙන කොට දරුවනේ වෘර්තය සමමාන කොටස් දෙකට බදෙනවා අපිියක කොටසකට කිෙන අර්ධ ෘත්තය කියලා ඔය ABCAB සම්බන්ධ කරගනිමින් වෘර්තය මත හදන ඕනෑම කෝනයක්. ඔන්න සීලක්ෂය ගත්තා. ඔය ඕ නෑම කෝනයක් අංශකානූුවයි දරුවනේ. AC.AB කෝනය අංශකානූවයි. ඒවගේ ම අපිට අනෙකර්ධ වෘර්තය මතත්කෝනයක් හදන්න පුළුවන්. අනෙකක්ර්ද වෘර්තය මත් හදන්න පුළුවන් කෝනයක් ඕනෑම තරං ඕෝන හදන්න පුළුවන්. මෙ සියලුමකෝන අංශකානූුවයි. රිජු ෝන බවට පත්වෙනවා. ඔන්න දරුවනේ අපි මේ කතාකරේ, දහාය ශ්‍රේණයටට ඔබට අදාළ සියල්ලු ප්‍රමයන් කතා කරලා අවසන් කර. දහය ශ්‍රේණියයටට පසුගේිය වැඩසටහනය සහ මේ දක්වා කතා කරපු සියල දහය ශ්‍රේණයට අදාළ ප්‍රමයන්. සමන්ස දෙ අපි බලාපොරොත්තු වෙනේ කොළහ ශ්‍රේණිය ඒ අපේ පෙලපොතේ පෙළගස්වල තින පිළිවලටම අප ොද සහන්ස ළඟට කතා කරන්න බලාපොරොත්තු වන ප්‍රමය ඉළංඟට සිරස අපේ දරුවන්ට මේ කතාකර ප්‍රමේයන් අතර තිර තවත් ප්‍රමයන් ගොන්නක් තමයි වර්ගඵලය සම්බන්ධ ප්‍රමයන්. වර්ගඵලයේ සම්බන්ධ ප්‍රමයන් අපේ දරුවට මුණ ගැහෙන. එන අපි පුත්සා කරනවා නැවතවාරයක් වර්ගඵලේ සම්බන්ධ ප්‍රමයන් ඔබත් එක පුන් රීක්ෂණය කරන්න. වර්ගපලේ සම්බන්ධ ප්‍රමයන් කියනකොට ැන් මේ වෙනකොට අපේ දරුවන්ට මතක්වෙල ඇති. වර්ගපල සබන්ධ ප්‍රමයන් සබන්ධ මොනවාද අපි ගොන්නැුව කිය. බලමු දර්ගුණය ප්‍රමයන් එක්කම බලන්න ඔබ දිස්සනම ප්‍රමේති. එකම ආධාරකය මතහා එකම සමාන්තරේකා අතර දැන් බලන්න එකම ආධාරකය මතා එකම සමාන්තරේකාආතරපීටි සමාන්තරාත්‍ර වර්ගඵලෙන් සමානවේ ඔන්න ඔබට මතක් වෙනවා. අපි රූපිකව බලමු රපයක් ඇසුරෙක් මේ බලන්න මං ඔන්න සමාන්තරාශ්‍රයක් කිව්වා ABCD සමාන්තරාශ්‍රය. එතකොට මං කියන එකම ආධාරකය මතයි එකම සමාන්තරේකා දෙක් අතරේ තිළ තවත් සමාන්තරාශ්‍රයයක් අපි තව සමාන්තරාශ්‍රයක් ගනිමු ැ ලන්න මේ සමාන්ත්‍රශ්‍ර මේ සමාන්ත ABCABCD කියන සමාන්තාශ්‍රය සහ, ABCABEF කියන සමාන්ත්‍රාශ්‍ර දෙකම බලන්න දරුවනේ ABCAB කියන ආධාරකය මත තියන්නේ. එක මාධාරකය මත. ඉළඟට බලන්නකෝ මේ සමාන්ත්‍රශ්‍ර දෙකම තින්නේ එකම සමාන්තර්රේකා දෙකක් කතර. මේ දෙකමතින්නේ එකම සමාන්තරේකා දෙකක් අතය නං අපි කියනවා. ABCD වර්ගඵලය සමාන වෙනවා. ABCEF වර්ගපලයට එතකොට ඒ මේ වර්ගපලය සමානවෙන්න හේතුවන කාරණයක් මොකක්ද මේ එකම ආධාර්කය මත පැවතීම සහ එකම සමාන්තරේකා දෙකක් අතරට පැවතිී. මෙතකොට න්න අවශ්‍යතාවය එකම සම් ආදය මත, එකම ආධාරකය මත, එකම සමාන්තරේකා දෙකක් අතර කොච්චර සමමාන්තරාශ්‍රය ඇන්දත්කමක් නෑ. ඒ සියලු සමාන්ත්‍රාශ්‍රය වර්ගඵලයෙන් සමාන වෙනවා කියෙ එකයි දරුවනි අපි මේ කතා කරේ. බලමු අපි තවත් සම්බන්ධයඒ වගේම බන් මේ දිස්වෙන ඊළඟ ප්‍රමය බලන්න නෝගොල්ලන්ට දැන් අපිට දෙසනවා. එකම ආධාරකය මත් අහා එකම සමාන්තරයකා දෙකක් අතර සමාන්තරාශ්‍රයක්ද ත්‍රිකෝණයක් ද තියනවනං මෙත්‍රිකෝනේ වර්ගඵලය, සමාන්ත්‍රාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් බාගයක්. විස්තරේ අර ිසර කියරවාගේ විස්තරයේ ටික් විශාලයිනෙ විස්තරයේ විශාලයි. ඒක නිසා අපි බලමු රූපිකවෝ බලමු මේ මකද කියලා රූපය බලන්න දරුවනේ ABC සමාන්තරාශ්‍රය ABC සමාන්තරාශ්‍රය බලමු මේ සමාන්තරයකා යුගලය අතරම ත්‍රිකෝණයක් සම්බන්ධ කරමු බලන්න දෙකමතිනො ABC ආධාරකය මත ABC ආධාරකය මත. දෙකම ABC ආදර ඒ වගේ මේ සමාන්තරාශත්‍රයායි ත්‍රිකෝණයයි දෙකම තින්නේ ABC මෙන්න D.DC කියන සමාන්තර්යකා යුගලය අතර එහෙනම් දරුවනේ අප ප්‍රතිඵලය මොකක්ද AB.E වර්ගඵලය සමාන වෙනෝ ABCD වර්ගඵලයෙන් භාගයක් කියලා. එතකොට මෙතන් දියවශ්‍යතාවය පෙරවශ්‍යතාවයමයි. එකම ආධාරකය මත තියෙන්න්න ඕන එකම සමාන්තරේකා දෙයක් අතර තියෙන්න්න ඕන අන්න ඒ විදිට ත්‍රිකෝණයකුයි සමාන්ත්‍රාශ්‍රකුයි තිබුනොත්තොට ත්‍රිකෝණේ වර්ගඵලය සමාන්ත්‍රශ්‍රය වර්ගපලෙන් භාගයක් කියල කියන්න පුළුවන්. බලමු දරුවනේ ඒ වගේ තවත් වර්ගඵලය සම්බන්ධ තවත් ප්‍රමේයක් බානදිස්සෙන මේ ප්‍රමේදියා. එකම ආධාරකය මත හා. එකම සමාන්තරයකා අතර පිරි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානවී. බලන්න එකක්කම අවශ්‍යතාවේ මේ හැම ප්‍රමේයක් සඳම යන්න එකම අවශ්‍යතාවය මුණ අද එක්ම ආධාරකය මත එකම සමාන්තර්යකා අතර. දැම් බලන්න ABC. ත්‍රිකෝණේ මන් සමාන්තරයකා යුගලයයක්ත්තර ගත්ත. මේ සමාන්තරේකා යුගලයා අත්තර, ABC ආදරකයක්කට තවත්්‍රකෝණයක් අඳමුව අපි. ලම ම ්‍රිකෝනයක් ඇදොත්. ABC. ත්‍රිකෝණයයි ABC. ත්‍රිකෝණයයි මෙත් දෙකමතින්නේ. ABC ආධාර්කය මත ඒ වගේම දරුවනේ ABC.DC කියන සමාන්තරයේකා යුගලය අතරේ එහෙරං අපිට කියන්න පුළුවන්. ABC. වර්ගපලය සමානවෙනවයි කියලා ABC වර්ගපලයට එහර. අන්න මෙන්න මේ ඔබට දිස්සරාකාරයට ABC වර්ගඵලයත් ABC වර්ගඵලයක්ත් සමාන බව ඔබට කියන්න පුළුවන්. එතකොට මේ බලන්න මම කිව්ව මේ කාරණාමේ ප්‍රමයන් මතකරු ප්‍රමයන් තුනේමති වුණේ එකම අවශ්‍යතාවයක්. එකම ආධාර කියමත එකම සමාන්තරේකාදිකක් අතරේ. සමාත්‍රශ්‍රිකත් තිවුරොත් වර්ගඵලයෙන් සමානයි. මාත්‍රස්ක ්‍රිකණකු තු වනොත් ්‍රිකණය වර් පපල සමාතශයර්ගපලෙන් භාගයයි ඒ වගේ ත්‍රිකෝණ දෙකත්ති වුණනොත් ඒ ත්‍රකෝණක වර්ග පලත් සමානයි මෙන්න මේව සම්බන්ධතාත් ඔබට දැන් ගැටලු විසඳීමේදී යොදාගන්න පුළුවන් අපි මතක් කලේ ඒ නිසා. ඒ මේ එකොලහ ශ්‍රේණයේදී ඔබ ඉගනගත් පලමු ප්‍රමේයන් ටික. අපි බලමු දරුවනේ ඒ ආකාරයම ත්‍රිකෝන සම්බන්ධ තවත් ඔබ බොහොම කැමති ප්‍රේයක් සිිත්‍රසර්ර කතාරල්. දරේ දැන් මේ ප්‍රමයන් ඉදිරිපත් කරදදිී විධ කාරණ පදනම් කරගත්ත ෝන කෝන සහ පාදාතර අංගසම වර්ගපලය ගෘත්ථයක ෝන විිවිධ සම්බන්ධතා අපි පදනම් කරගත්ත නිසමන්ස. දැම් මේ අපි කතා කරන්න බලාපොරොත් වෙන ප්‍රමේයට හරිම ප්‍රසිද්ධයි. නමකුත්ති නෝ මීට අවුරුදු දෙදා සයසීයකට පමණ පෙර. බොහොම අපි දහමෝම දන්න බොහො ප්‍රසිද්ධ ගනිතත්ඥය වෙන පයිත ගරස් කියන ගනිතඥ්‍ය විසින් ඉදිරිපත් කරපු ප්‍රමේතමයි. අපි ඊළඟට ඔබට මතක් කරන්න ඉතාම වැදගත් ප්‍රමයක් නමය ශ්‍රේණයේ සිට පයිතකර සම්බන්ධය යන නමින් ඔබේ ගැගත්ත ප්‍රමේය ඔන්න දරුවන අද අපි තර්කානු කූල ප්‍රමයක්ක් විදිට ඔබට ඉදිරිපත් කරනවා බලන්න දිස්වන රූපය ඔන්න පයිතගරස් සම්බන්ධේ වාචික නිරූපණය වචනයෙන් විස්තර කර. රිජකෝනයේ ත්‍රිකෝණයක කරණය මත අඳින ලද සමචතුරශ්‍රය වර්ගපලය, ඉතිරි පාදක මතා අඳිනුල්ලද සමචතුරශ්්‍රයන්ගේ වර්ගපලයන් හි එකතුවට සමානවේ. ිවලමු රූපිකව මෙ දරුවන ඔබ මතක තියාගන්න රිජ්ුකෝණ ඉතරිිකෝණයක රිජු ෝණය තමයි අපේ CBකෝනය කරණයවෙන්න ඒAB. මොකද්ද පහිත ගරස් කියෙන ගනිත්න හොයා ගත්තේ කරණය මත අඳන ලද සමචතුරශ්‍රයේ වර්ගපලය ඔන්න දරුවනේ ABGAB FG සමචතුරශය වර්ගපලය මේකත් පර්ගපලය සම්බන්ධයි. ඉතිරිපාද දෙක මත B.BC. මත අන්දිිනවාපි සමජතුරක්ශ්‍රය. BCDCDE එවගේ ම අපි A.AC මතාන්දිනවා සමචතුරශ්‍රයා. ඔන්න අපි A.AC. මත සමජතුරශ්්‍රය අඳනවා. ACHJ මොකද්ද පහිත ගැස් ප්‍රමේෙන් කියවෙන්නේ ඔය කරණය මතා අන්දින ලද සමජතුරශ්්‍රය වර්ගපලය ඉතිරි පාද දෙක මතාන්දින ලද ඔය කුඩා සමචතුරශ්්‍ර දෙකේ වර්ගපලයන් හි එකතුවට සමානයි. ඔන්න අපි වේ බවලියෙනවා. ACDCDE වර්ගපලය එක කිරීම කුඩා සමජතුරශ්්‍රයා. ACHජ වර්ගපලය සමාන වෙනවා. විශාල සමජතුරශ්්‍රය වන ABFG වර්ගපලයට මේක තමයි අපි ප්‍රමේෙන් කියවෙන ද. නමුත් දරුවුණය අපි මේ ප්‍රමේය භාවිතකරද්දි අපි සරල වචන වලින් මෙහෙම කියනවා. එක වැරදි නෑ නමුත් ප්‍රමේයක් විදියට මේක තමයි වාචික සහ රූපික නිරූපණය. නමුත් අපි කියවා. ජිෝන ත්‍රිෝණනය කරණය වර්ගයේ ඉතිරිපාද දෙකේ වර්ගවල එක තුට සමානයි කියලා. එක වැරදිනේ ොකද කරණය වර්ගරාම ලැබෙන්න්න වර්ගපලේ තමයි ඒ මතාන් දින සමජතුරශය වර්ගපලයත් තමයි. නමු ත අපි ප්‍රමයක් විදිර විස්ත්‍ර කරද්දි. ඔය ලියපු ඔය වාචික නිරපණ කරන්න නමුත් අපි මතක තියාගන්න කහමද බලන්න දරුවුණ අපි මතක තියාගන්න විදිිය කරණ වර්ගය ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. ඔබට දිස්වෙනවා BBC.C. වර්ගය එකතු කිරීමේසී වර්ගය සමානයි. A වර්ගය ඔන්න අපි කතාකරාප දරුවනේ පයිතගරස් ප්‍රමේයත්. දැන් චාමිතිය කියන මේ මහා දැවැන්ත තේමාව තුළතියන සියල් ලකුණු විසිතුනක් ලබාගන්න පුළුවන් තේමාව තුළතිීන දෙවැනි පාඩම තුළ අපි කතා කරා දහය ශ්‍රේණියයට අදාළවන සියලුම ප්‍රමයන් මතක් කරලා. ඒවගේ මේ කොළහශ්‍රේණයට අදාළවන ප්‍රමයන් හතරක් මතක් කරලා, දැන් අපි ඔබත් එක සූදානම් වෙන්නේ මේ පහුගිය අපි මතක් කරලද සියලු ප්‍රමයන් සම්බන්ධ කරගනිමින් ගැටලු කහිපත් සාකච්ඡා කරන්න ඔවු සමන්ස අපි පලවෙනි ගැටලු අපේ දරුවත්ක සාකච්ඡා කරම. ඔවු සි්‍රසර් මංගතන්නේ අපි අපි මේ දරුවන්ට බොහොම ක්‍රමාණු කූලෝ මේ විදිරිපත් කරමින් යන්නේ මේ ඉදිරිපත් කරන ක්‍රමාණු කූලයි කියලා කියන දරුවන්නේ අපි කොටසක් ඉදිරිපත් කරන ඒ සම්බන්ධ කරගන ගැටලු කොටසක් හදනෝ. එතකොට මේ මෙහෙම ඉදිරිපත් කරන කොට අපේ දරුවන්ට මේකට සර්ල කරගන්න පුළුවන්. මේ මෙහෙම කරන්න හේතුනකාරණය තයි අපේ දරුවේ ජාමිතය සිරසර කිවවානේ ජාමති හරි බෝරිග විදිියයට තමයි දකින්න කියලා ඉළඟට විබාගේදක තෝරා ගැනීමත් අඩෙොන් එනම් අපේ දරුණක සමීප කරන්න පුළුවන් විධ ක්‍රමවේ ද අපි භාවිත කලා ඒනම් මේ කොටහතරකට කරලා එක කොටසක්කු ගන්නලා ඊට පස්සේ ඒකට ගැල පෙන ගැටලුකේ පස්සාආකච්ඡා කළ දැන් අද තව කොටසක් කතා කර ඒකොට සරත් ගැලපෙන අපි ගැටලුගේ පියස්සාආච්ා කරම දරුවනේ බලන්න ඔබට දිස්සෙන මෙන්න මේ ගැටලුව දිිය. ඔබට දිස්ෙනෝ දැන් ගැටලුුවක් බලන්න දී ඇති තොරොත්තුරු අනුව AHAB සොයන්න බලන්න දරුවනේ. අපට දීලතිඉන්නේ සමාන්තරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක විකරර්ණ දෙකක් ඇන්දලතිීනෝ ඒ වගේම. න දෙකක් දී ලතිනො එනම් මේ සමාන්තරාශ්‍රයේ ලක්ෂණ ඔබ මතකයිදි කෙල බලන්න ඔබෙන් අහනවා ගැට්ලුකේ පෙයක් ඒසාබස්ොයන්න එහෙනම් මේ සනාපි යොදාගන්නව ආරාපි පෙර කතා කළ සුවිශේෂි ක්‍රමය මොකක්ද කොටස් ඉවත් කරලා හඳුනා ගැනීමේ ක්‍රමය බලන්න දරුවනේඒ හොයන්නෙ වවාම මං එක කොටසක් කිවත් කර දැන් මේ ඉවත් කරලා දැන් පේන රූපේ දිිය ඔබ බැලුවවාම් ඔබට පේනවා කියල කියන්නේ අංශක හැටයි කියෙල්ලා හොඳින්ම පේනො මේ කාන්තර ෝන යුගලයක් කියලා අපේ දරුවන්ට ඉක්මනින් සටහන් කරන්න පුළුවන් මේ ඒසාහි අංශක හැට සමාන බව. එතකොට දරුවනේ යන්න අපි අර කොටස ඉවත්කිරීම තුළ අපිට බොහොම ඉක්මනින් හඳුනා ගැනීමට හැකිවුණ. යැබැ මේ ඉවත්කිරීම සදා ඔබට කළ හැකි ක්‍රමයක් සිර සර්මීටිස් සෙල්ලා යෝජනා කර. ඔන්ගුල්ලොන්ට බෑ මේ වගේ ඉවත් කරන්න. ඒ අගේ සදා වෙන බෑන්දගන්න පුළුවන් කිව්වා එම ඇත්තං කොලයක්ක් අරගෙන වහන්න පුළුවන් කිය කිව්වා ඇගිල්ලෙෙන් වහන්න පුළුවන් සමාලාට රේකාවක්. පොඩිරේකාක් විශාලරූපයක් නිෙනි ඔබට ලබන්නේ ඒ රූපයේ ඔබට පුළුවන් ඇගිල්ලෙෙන් රේකාවක් වහලා ඔබට බලන්න පුළුවන් ඒ මේ ඇතන් කොලේකින් තවත කොටසක් වහන්න පුුව. හහිමත් නැත්තන් දරුවනය අපට පුළුවන් මේ වන්න මෑඇත ගන්නත් පුුවන්. එතකොට මෙන්න මේආකාරයට වෙන් කළ හඳුවා ගැනීම තුළ අපිට හරි පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි ඒ හෙව්වා බලමු දරුවන ෙබී හොයන්න. අපි බලමු අපි නවතත් ්‍රෝපයට යමු. දැම් B.තියණෙ කොයි කියල ලන් B. තියෙනවා අන්න B.OC කියන තැන. එතකොට මේ BOC කියන තැන B කියන කෝනය තියෙන්න්නේ කොේද මට දිස්සනවාදරුවනේ B.OC කියන ත්‍රිකෝණයේ අභ්‍යන්ත්‍රකෝණයක් විදිහයට එනම් ඒ සම්බන්ධව අපි මොනවධිගනගෙන තියන්නේ. අපි දන්න වනි දරුවනය අපි වෙනම කතාකරොත්. B.OC කියන්නේ ත්‍රිකෝණයක්. රිිකෝණය ෝන තුන එකතු අංශකක සියසුව බව පිගෙන ගත්තා අන්න දැන් දරුවන්ට හොඳින් පෙනෙනවා ත්‍රිකෝණයක් කෝන දෙකක් දීල මගින් ෝනයක් කාරන්නේ ඒරන් දරුවනේ මට පුළුවන් බී සදා පිළිතුරක් ලබා දෙන්න මේ කෝන තුන එකතු අංශක ස අස්සුව බව සටහන් කරලා. අපි ලියමු. ඒවගේම සමන්ස අපිට පුළුවන් ද මේ හොයාගත්ත කෝන රූප සටහනයම ලකුණු කරන්න. ඔවු අනිවාරෙන් අපි ඒද අපි දරුවෝ ඒද කළ යුතුමයි. අපි හොයාගන්න හොයාගන්න ඒ අගයන්. රූපේ සටහන් කිරීම දරුුණි ඊළ කොට සට උපකාරී වෙන. අවහල දන්න සාමාන කොටස් කීපයක් විශේෂන් දව ්‍රශ් පත්තේ යන කොට ියෝගතකරු කොටස්කිීපයක්කොට ලබෙන්නේ ඒනම් පලමු කොටස දෙවන් කොසට අවශ්‍යයන ඒනම් අපි හොයාගත්ත අගයක්ති බේනම් අපේ දරුව කරන්න ඕන ඒගේ රූපේ සටහන්කිරීම රූපේ සටහන් කල තයි ඊලා කොටසන එ එකකොටතමයි පහසුවන්නේ ඒනම් දැන් අපිට ලියන්න පුළුවන් දරුවනේ බියෝසිතිකෝන අ්‍යන්තර කෝනතුන එකතු එකසි අසුව නිසා එකසි අසුවෙන් ඉතුරු කෝඩ දෙක පිටඩු කරන්න පුළුවන් හැටයි විසි පහ යසූපයි. එ සි අසුව අප යසු පහක් අඩු කරමු. අඩු කලාාට පස්සේ අපිට ලැ බෙන දරුවනේ අන්න අංශකනු පහයි කලා බීකෝනයාගේ. මෙ මෙයාකාරයට මංගිතන්නේ අපේ දරුවන්ට පුළුවන් මේවාගේ ගැටලුවකද. ඔබ ඉගෙනගත් ඒ ප්‍රමේයන් සම්බන්ධ කරගන. අපිට පිළිතුරු ලබා දෙන්න. අප බළමුදරුවේ තවත් ගැටලුවක් බල නොබ දිස්සන මේ ගැටලුවට ඔබට හුරපුරදු ගැටලුවක්, පෙලපොතේ ඔබ මුහුණ දුන් ගැටලුවක් බලන්න රූපය දීලතියනවා රූපයක් දීලතිීනවා, තොරතුර දීලතියනවා අපිටික ඒ තොරතුර අනුව කොටස් හතරක් කොබෙන්ගහනෝ. එරං කොටස් හතර එකින් එකට උත්තර දීගනයන්න උතර දීගන යන කොට ඔබට ඒ ලබාගත්තාගයන් රූපය සටහන් කරමින් ස්්‍රරටයන්න ඉතාම පාසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන් බලමු පලවෙෙනනි දීවල. බලන් කෞවද DC කියන්නේ. ABCDC කියන්න දරුවනේ ABCD සමාන්ත්‍රාශ්‍රය පාදයක්. අපිට ABC..D සමමාන්තරශසය කිසිදුපාදයක් දීලනෑ අපි බලන්නු මොනුවදට ලබාදීල තියන දත්වය මට ලබාදීල තිනො. ABCEF සමාන්තරාශ්‍රයේ පාදයක්. එහෙනම් මේවාතර සම්බන්ධය මකද අපි දන්න දරුවනේ සමාන්ත්‍රාශ්‍රය සම්මුඛපාද සමානවේ. සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛපාද සමානය කියල අපේ දරුව ඉගෙන ගත්තා. එ ඒ සම්බන්ධය භාවිත කරමු අපි. අන්න අපි කියමු EF පහයි දී ලතිීනවා එහම් ABCAB. ලියන්න පුළුවන් අපිට අපිට අවශ්‍ය D.DC දක්වා යන්න එම් EF කියනෙක් කෙනා සමානවෙනවා. ABCABට ඒවගේම දරුවනේ ABCAB සමානවෙනවා DDCට සමාන්තරාශත්‍රයේ සම්මුඛපාද අන්න DC ABට සමාන වනා සමාන්ත්‍රාස්ත්‍රයේ සම්මුඛපාදේ එනම් දැම්බලන්න EF ඒABට සමානයි ABCABDCට සමානයි එහෙනම් අපිට කියන්න පුළුවන් DDC කල කියන්නෙත් එෙනං. සමීර් පහයි කළ කියන්න පුළුවන් ප්‍රත්්‍යයක්ෂ ඇසුරු කරගෙන අපිට පුළුවන් සඳහා DDC සඳහ පිළිතුරු ලබාගන්න එන් DDC සමානයි සමිට පහයි හේතුවත් සටහන්කිරරි හොඳයි ප්‍රත්්‍යක්ෂ කියලා හෙත් සටහන් කරන්න. ඒං අපි බලමු ඊළඟට අපෙන් හන්න එමොනවා කියර බලන්න දෙවනි ප්‍රශ්නය අපි අමු දෙවනි ප්‍රශ්නයට දෙවනි ප්‍රශ්නය අපෙන් හනු ABE කෝණයක් අහන්න ඉස්සල්ලම් බලන්න දරුවෝ ABCABE කොහෙදති ඉන්නේ. ABE. කෝනය බලනෙ ABE. කෝනය. ABE. කෝඩය තින්නේෙ ABEF කියන සමාන්ත්‍රාශ්‍රයේ. අන්න අනික්කොටස ඉවත් කරා ඉවත් කරපුගොම් පේනවා. ABE හොයාගන්න මට දීලතිීන්නේ. AFI සමාන්ත්‍රාශ්‍රය සම්මුකොකෝන මතක් විරෝ සමාන්තරයි සම්මුකෝණ සමානවේ ඒ නම් අපිට එක්ක වරම පිළිතුර සපයන්න පුළුවන්. ABE සමානයි අංශකහත ලිස්පායි. AB EE සමානය අංශකාාත ලිස්පායි, සමාන්ත්‍රාශ්‍රය සම්මුඛ. දැම් බලන්න එකින් එක උත්තර දීගෙන යනකොට අපිට පහස වනාආකාරය. අපි අමු දරුවුණේ තුන්වෙෙන ගැටලුවට. තුන්වෙනි ගැටලුවු අපෙන් හන ABCDC දැම්බලමු ABCDC කවුද. ABCDC කියල කියන්න දරුවනේ ABCCD සමාන්ත්‍රාශ්‍රකෝණයක් අන්න අනවශ්‍ය කොට සපීවත් කරා. එහෙම නැත්තං ඔබ කොලයක් අරගෙන වැැහුවා. එම නැත්තං වෙනම ඇදගත්තා. දැන් ඔබට දිස්වෙනවා ඔබ සොයාගත් අගේ අන් දැන් රූපයේ තියනවා. දැන් ABCDC කියල කියන්නේ, ABCED කියරත් සමාන්ත්‍රාශත්‍රයේ සම්මුකකෝණයුගලයක් සමානවෙනවා. එහෙනම් ලියන්න පුළුවන් අපට .DC සමානයි. ABCDC සමානයි එනං ABC වෙනවා ABC ෝනේ හොයාගන්න පුළන් හ ලස්පායත්ත පායකතු රාමක සිය විස්සයි ඒනං එකවරම ඔබට පිළිතුරු සපයන්න පුලන්, ABCDC කියල කියන්නේ අංශකක සිය විස්්සයි, ඒකත් සමාන්ත්‍රාශ්‍රය සම්මඛ කෝන. එතකොට මේි තුන්වැනි ගැටලුව සඳ පිළිතුර සැවේ බලමු අපි තත් ගැටලුවක් අපට සකහන් ව නොදරුණේ හතරවෙනි ගැටලුව. අතර වෙනියදික හනුව අපිට ABCCD බලන්දරුුණේ ABCCD කියලකා කියන්නේ කවුද. ඒත් ABC සමාන්තරාශ්‍රයේ සම්මුඛ මේ තින කෝණ යුගලයක් සමුකෝණ නෙවෙයි කෝණයුගලයක් මේ කෝණ යුගලය සටහන් කරන්නකොට. මෙනි මේම සටාන්කරොබ්බලන්දරුවන ABCDC. කෝණයයි මගේ අවශ්‍යතාවය තින්නේ. එතකොට B.CDCD ෝනයයි මෙන්න මේම අධිනකොට ඔබට පතක් නො මේ මිත්‍රකෝනනේ සමාන්ත්‍රර සරර්ලරේකා දෙකක් තමයි. ඒනම් මිත්‍රකෝණනවල එකතු අංශක සි අසුවවායි කියර සම්බන්ධි අපේ දුවට මතක් වේවි. එහෙනම් මතක්කුණා අනන් ලියන්න ඕන එක සියවිස්සද එකතුකිරීම BCDCD කියල කියන්නේ අංශක එකසි අසූවායි මිත්‍රකෝන. එනම් B.CD අපිට පිළිතු ලබාගන්න ොලයි සියස්වුවෙන් ෙසක් කඩු ්‍රහමංශක හැටයි කල නම් ිCD කියල කියන්නේ අංශක, හැටයි කලාපිට ලබාගන්න පුළුවන්. මෙමං කතා කරේ දරුවනේ සමාන්ත්‍රශ්‍ර සම්බන්ධ කරගෙන ඔබට, ලැබෙන්න්න පුළුවන් ගැටලුකි හිෙපයක්. එතකොට සමාන්ත්‍රස සම්බන්ධ වෙච්ච, ඒ ප්‍රමේ අන්න උපකාරී කරගෙන මෙන්න මේ ගැටලුවල්ට ඔබට කොටසිං කොටසවෙන් කළ. සංකි රූප සංකීර්ණ වනාට අර අපි ඉතිරිපත් කන මේ සුවිශේෂි ක්‍රමය තුළ. ඉවත් කිරීමේ ක්‍රමය තුළ සරලකරගෙන ඔබට පුළුවන් මේ පිළිතුරු සපයන්න. එනම් මේ ආකාරයම, ත් ගැටලු ේපෙ අප බලම සිරසදරුත්ක්. ඔදරුනේ ද මන්ස පැහැදිලිකරේ සමාන්ත්‍රාශ්‍රයක පාදවල දිග කෝනවල විශාලත්වනේ. එවගේ අපි කතාකරා සමාන්ත්‍රාශ්‍රයක වර්ග පල ත්‍රිකෝනයක වර්ගඵල සම්බන්ධ ප්‍රමේයන් කීපයක් සමන්ස විස්තර කරා. අපි බලමු සමාන්ත්‍රාශ්‍රයක ත්‍රිකෝණයක වර්ගපල ආශ්‍රිතව සාධනය කිරීම ගැටලුවක් බලමු දරුවුණේ බලන ඔබට දිස්වන ගැටලුව. මේ ගැටලුව ඔබට දිස්වෙනකට ඔබේ හිතේ ඇතිවෙන්න ඕනේ. හරි මෙන්න මේ ප්‍රමේයන් ටික. එක මාධාරකය හා එකම සමාන්තරයකා අතර පිටි සමාන්තරාශ්්‍ර වර්ගපලයෙන් සමානවේ. එක මාධාරකයේ මතහා එක සමාන්තරයේකාතර පිටි ්‍රිකෝනයක වර්ගපලේ සමාන්ත්‍රාශ්‍රයක වර්ගපලයෙන් හරි අඩකි. එක මාධාරකයේ මතහා එකම සමාන්තරේකාතර පිටි රිකෝන වර්ගපලයෙන් සමානවේ. මෙන්න මේ කියන ප්‍රමේයන් තුන සහ ප්‍රත්‍යක්ෂපට මතක් පෙන්න්නේනි බලමුමෝපි ලනි කොටස. ABC.CD සමාන්තරාශ්්‍රය හා. සමාන්ත්‍රර්ශකින දෙවනුවතියනවා H ABCCEF සමාන්ත්‍රාශ්‍ය වර්ගපලයෙන් සමාන බව. දැන් ඔබ මේ රූප සටහන් අපිත් එක්කම ඇඳගෙන. හොඳට බලන්න ABCCD සමාන්ත්‍රාශය දෙස. හොඳට බලන්න ABCD සමාන්ත්‍රරශය දෙස. ඒක නැවතවතාවක් ඔය සමාත්‍රාශ්‍යය ඔඩින් එහෙම නැත්ත ඇඳගන්න පුළුවන් වෙනත් පාටකින්. තදට ඇඳගන්න පුළුවන් ABC ඔන්න බලන්න අපි කරන වැඩි අපි කොට සක්කිවත් කරා. ඔට පුලුවන් මේ කොටස කඩදාසියක් කරගෙන වහන්න. කඩදාසියක් අරගෙන ඒ රේකාමේ යට කොටස වහන්න පුළුවන්. වැැහුවට පස බලන්දරුවනි ඔන්න ABC,, ABC සමාත්‍රශය ඔබට ඉත්තා පැදිලිව දිස්වේනවා. මොකක්දේක අපට ආධරක දෙක් තුනක් හතරක් විදිර සල ගන්නක් පුළුවන්න්නේ. අපි අපි හිතමු .CE. ආධාරකය කියලා. එතමට අනිත් සමාන්තරශ්‍යය මොකද. BCEEF, BCEEF බලන්න, මේ සමාන්තරශ්්‍ය දෙකම තින්නේ BC ආධාරකය වෙලා B.BC සහ AE සමාන්තරරේකා යුගලය අතරේ. එකම ආධාරකයකම සමාන්තරේකා. එහ පිලියන් පුළුවන් දරුවන ඔන්න ඔබට දිස්වනෝ සමාතරශ්‍ය අපි වණ ගැන්වුව ඔබට පුළුවන් නැතවතාවක් කුඩින් ඇදගන්න එවනැත් ම් පැන්සලම් බොහෝම ලාවට පාට කරගන්න. ඔයල් ඊළඟට තියනවා BCEF. එ මආධාරකය .BC. එකම සමාන්තරේකායුගලේ BCHEF. එහමනං අපිට රිජුවම ප්‍රමේය භාවිත කරන්න පුළුවන් ABC ABCD වර්ගපලය සමානයි CEF වර්ගපලය එක මාධාරකයා එකම සමාන්තරයකාතර පිහිටීම. අපි හේතුවලේන ගොට සම්පූර්ණ ප්‍රමේලියන්න ඔන්න එක මාධාර්කයා එකම සමාන්තරේකාතර පිහිටීම. අපි ඔන්න දරුවන අපි මේ මංර ඉස්සල සංසර්ග ගෙට්ලුවෙත් ම පැහැදිලි කරේ මේ හොයාගන්න කරුණු. හොයාගන්න අගේන්. ඒ දිගවල්ඒ ෝනවල විශාලත්ව අපි ඊළඟ කොටසට භාවිත කරන්න ඕනි දරුණේ තොට මයි ගාන පහසුවවෙන්නේ තොකටතමයි අපි ගැටලුවක් විදිහට ඉදිරියට මේ ගැටලුව යන්න අපි. බලමුුව පේදවනි කොටස. මෙන් අපෙන් අහන දෙවනි ප්‍රශ්නය අපෙන් අහනවදරුවනේ ABFHCD ත්‍රිකෝන වර්ගපලයෙන් සමාන. හොඳට හඳුරන්ගන්න ABF ත්‍රිකෝනය ඔන්න ඔබ දිස්වන බලන්දරුණේ නැවතවතාවක් අප ඊළන් කොටස වත්කර. දැන් මේ රූපටහන තුල අපි ඔප්පු කිරීමක් කරලා තියෙනවා ABCD වර්ගපලේ ABCCEF වර්ගපලට සමානයි කියලා. දෙම් බලන ABCF ත්‍රිකෝණය දෙස මෙන් බලන් දරුවනේ ABC වර්ගපලයට සමානය කියල ඔප්පු කර. දැන් ඔබට දිස්වෙනවාදෑ. ඔය වර්ණවලින් ඔය කොල පැහැතිවර්ණය කොළ පැහැතිවර්ණය ඔය සමාන්ත්‍රාශ දෙකටම අයත් කියලා. ඔය සමාන්ත්‍රාශ දෙකට මායත්. එතකොට, ය කොළ පැහැතිවරණයයි නිල් පහට ත්‍රිකෝණය එකතු කරාම තමයි AD සමාතරාශ්‍ය හැදෙන්න්න. ඒගේ ඔය කොළ පහට ත්‍රපීසියම් කොටසයි. ඇමිලිපාට ත්‍රකෝණය එකතු කරාම තමයි BCEF හැදෙන්න්නේ. එහෙනන් දරුණ අපට ප්‍ර්‍යක්ෂ භාවිත කරලා ලියන්න පුළුවන් ඔය කොළපාට BCDF කියන ත්‍රපීසියමයි වත් කරලා. ඔන්න පිළියනො ඒ ABCCD වර්ගපලය සමානයි BCEF වර්ගපලේ ඉහත සාධිතයි අන්නපේ, කොලපාට වර්ණයෙන්ය ත්‍රපීසියම ඉවත් කරනවා. සිංහල වචනවලින් ඉවත් කරනවා. ගනිත කර්මයක් විදිහයට අපි අඩු කරනවා. එහෙනම් අපි දෙපසින්ම. ඔය වර්ගපලයේ සමානවෙලා තියන වර්ගපල දෙකෙම්ම අඩු කරනව දරුවනේ ABCCDF කියන එක ත්‍රපීසියමක් වුණත් චතුවශ්‍රයක් වනත් මොනම බහවශ්‍රයක් වනත් කමන්නන්නෑ එක්කම පදේ. එක්කම වර්ගපලේ අඩු කරනවා ABCD වර්ගපලය අඩු කිරීම. BCDF වර්ගපලේ සමානයි, BCEEF වර්ගපලය අඩු කිරීම BCDF, BCDF එකම වර්ගපලේ. ප්‍ර්‍යක්ෂ. අඩුකරාම ලැබෙනවා ABFසා සමානයි ත්‍රිකෝණය වර්ගපලය සමානයි, CDE ත්‍රිකෝණය වර්ගපලය කියලා. තර මක් සංකීරණයි නමුත් ඔබේ කොළහවසර දරු විදියටට මේගේ ගැටලුවට මුහුණ දීලා පොරදුවෙන් ඕනනි. දරුණ අපි කතා කරේ ගැටලුවේ කොටස් තුනක් තිබ්බා. ොටස් දෙක් අපි කතා කර අපි බලමුතුන් ගෙ කොට. ඔන්න ඔබ දිස්සනතුන් ය කොටස. Aෝ AB තිෝනය AෝBහාෝE ත්‍රිකෝන වර්ගඵලේ. AෝBී ත්‍රිකෝනය සමාන්තර රේකකා අතරද තියන පොඩ්ඩක් නිකං අප පැහැදිලි වගේ දරුවනේ ඔන්න අපේ අති විශේෂ ක්‍රමය භාවිත කරන් බලන්න දරුවනේ මම ඉවත් කරනවා මෙන්න මේ සරලරේකා කොටස් තුන ඔබට පුළුවන් කඩදාසයකින් වහග. ඇැ ඔබට පේනවාද Aෝ තිකෝණය පේනවා අපි හිලක්කය AෝB ත්‍රිකෝණය පේනවා. ඒවගේම තවත් පේනෙ මකද දරුවුණ. ත්‍රිකෝණයක වර්ගපලයේ සමාන්ත්‍රාශ්්‍ර වර්ගපලයෙන් හරි අඩකි කියලා අපි මතක් කර. ABCD සමාන්ත්‍රරශ්්‍රයක් පේනවා. බලන්න ඔය ත්‍රිකෝණයයයි ඔය ABCD සමාන්ත්‍රරශ්‍යයයි, ABCAB කියන එක මාධාරකයෙන් තමයි පටන් අරගනතින්. ඒ යන්නේ ඒ වගේම ABCAB සහස් CO කියන, එක්ම සමාන්තරේකා යුගලයා තරතින්. එනං අපිට ප්‍රමය ු රිචුවම භාවිත කරන්න පුළුවන් AෝBී ත්‍රරිිකෝණය සමානයි ඔන්න එක මාධාරකය එක මාධාරකය මෙන්න එකම සමාන්තර්රේකා. ඔය රතුවර්ණයෙන් දිස්වෙන්නේ ABCAB එක මාධාරකයේ ABCABසාෝ එකම සමාන්තරේකා යුගලය එනං අපි ලියනවා දරුවනේ. ඔන්න සමාන්තරාශ්්‍රය ඒ වගේම මෙන්න ත්‍රිකෝණය. අපි ලියනවා. ABCෝ ත්‍රිකෝණය වර්ගපලය සමානයි දෙකෙන එකයි. හරි අඩක් ABCED වර්ගපලය. එක මාධාරකය හයකම සමාන්තරයකා අතර පිහිටීම එහම ලියන අපි අපි භාගයයි කිය ියලදදින, දෙෙන එකයි කියලා ලේලදන්න. ඒවගේම දරුවනය අපි බලමු නැවතවතාවක් රූපසටහන්න දැන් අපේ අනිත්ති ලක්කේ මොකක්ද. E ෝ ඊ තරිකෝණය දෙස බලන් Cෝඊ තරිකෝනය ඔන් අපි බලනො COE එතකොට අපිට පුළුවන්. ඔය මෙන්න මේ කියන කොටස්තුනේ වත්කරගන්න දැම් බලන්න දරුවුණේ අපේ ලක්කේ CEOE අපිට පේනවා. ඒ වගේම BCEEF කියන සමාන්තරාශ්‍රයත් අපිට පේනවා. ඔන්න එක මාධාරකය CEBO කියන්නේ CEHBO කියන එකම සමාන්තර්රයකා ඔන්න දරුවනේ බලන්න සමාන්තරාශ්‍රය ඒ වගේම මෙන්න BOE ත්‍රිකෝනය. හරි අඩ. එකමාධාරකය එකම සමාන්තරයක. අපි ඒ බවත් සටහන් කරනවා. A CEෝE වර්ගපලයේ සමානයි දෙකෙන්නෙ එකයි BCEEF වර්ගපලය එකටත් හේතුව දරුවුණේ එකමමාධාරකයා හ එකම සමාන්තර්යකා අතර පිහිටීම. දැම්බලාගනින් භාගෑයි ABC, ABC භාගයයි ඒවගේම භාගය CEEF, ABC වර්ගපල CE වර්ගපලයට සමානයි කිය අපි සාධනය කර. එමන දරුවුණේ යි හරි අඩකුත් සමාන වෙන්න ඕනි. ප්‍රත්්‍යක්ෂ හරි අඩකුත් සමාන වෙන්න ඕනි. එහෙමනං අපිට එල මෙන්න පුළුවන් නිගමනය Aෝබීත්‍රිකෝණය සමානයි Cෝඊ ත්‍රිකෝණය වර්ගඵලය කියලා. අපිට එලවෙන්න පුළුවන් ඔන්නඔය වර්ගඵල දෙක සමානයි කියලා. දැන් දරුවනේ අපි සමන්සර්ත් එක්ක තවත් ආකාරය ගෙට ලුවක් සාච්චාරල බලමු සි දැන් අපේ දරුවට අපි අද ඉදිරිපත් කරපු ප්‍රමයන් ඇසරු කරගෙන දැන් වර්ගඵලය සම්බන්ධවත් සමාන්ත්‍රාශ්‍ර සම්බන්ධවත් අපි ගැටලුක් දෙක් ඉදිරිපත් කරා දැන් ඊළඟට අපේ දරුවන්ට අද ඉදිරිත් කර තත් ප්‍රමයන් කපත් තමයි ෘර්ත සම්න්ධ ප්‍රමයන් කපයක් ඉදිරිපත් කර දැන් අපි බලමු දරුවුණේ වෘර්ත සම්බධ ප්‍රමයන්ම්බන්ධය මෙන්න මේවා ගැටලුවක් බල ඔපට දිසන ගැටලුවදිය දැන් ඔපට දිසර මේ ගැටලුවේ බලන්න ඕකේදවනුත්තේAB. විශ්කම්්‍යයත් CD ජායත් එMDද ලම්බවචේදනය වේ පලවෙනි ප්‍රශ්නය අහු දරුවනේ CM සමානයි MDVීමට හේතු අපි අර ඉස්සල්ල වගේ ඉවත් කරමු බලන්නකෝ දැන් ඕ කේන්ද්‍රයCD ජාය ජායට ලම්භයක් ඇැන්ද. අන්න අපි මතා කරා ජායට ලම්බයක් ඇැන්දොත් ඒ ලම්බය වගින් ජාය සමච්චේදනය වේ එහනන් දරුවනේ සමානයි MDVීමට හේතුව කේන්ද්‍ර සිට ජායටත අනනිල් ලම්බභ වගින් ජය සමච්චේද්‍රයව නිසා. ඒතුව සටහන් කරන්න අපි අමු දෙවනි ගැටලුවට අපි දෙවනි ගැටලුවේ කියනෝ ඕකේ දැම් මෙතන ABCD කියලා අගයන් තුනක් හොයන්න කියනවා. අපි එකින් එක හොයමු අපි ඒ හො බලමු අපි කොටසක් කිවත් කරලා මේ බල නිවත් කරාම ඒ කියල කියන්නේ වෘර්තය මතකෝනයක් අන්න හතලිය කියන්නේ තුෘතය මතකෝනයක් ඒද කියනව ගෘථචාපයෙන් තමයි පටන්ගරන්තයඉන්න. ඒ නම් මේ කියන්න එකම කණ්ඩය ෝන. එක්ක වාරලියන්න පුළුවන් ඒ සමානය හතලියයි. ඒ සමානයි හතලියයි. අපි ඒ සමානයි හතලියත් අරගෙන යමු දරුවුණනේ දෙවනි ගැටලුවට. දෙවනියකේදී අපි බි හොයන්න දැන් ඒ සටාන් කර මෙන්න බීතියන කොට සයිවත් කරපු ගමම් අපිට පේනෝ බත්‍රකෝණය. ්‍රිකෝනේ ෝන දෙක් දන්නවා එන ඉතුර ෝනේ හොයන්න ්‍රකෝණේ කෝණතුන එකතු ංශික සිියසුාවව ලියමු බී සමානයි අන්න එක සියසුවෙන් අනුවග්‍යාම අනුවයි ඉතුරු අනුව තමයි බී සසාහත ලිය වෙන්න ඕන අනුවෙන් හතලියයක්ක් කඩු කරට පස්ය අපිට ලැබෙනවා. බී සමාන යංශක පනහයි කියලා. අපි බීත් හොයාගත්ත බීත් සටහන් කරගෙන අපි බලමු සී කියන්නේ කවුද කියලා. බලන්න දරුවනේ සී හඳුනාගනිමෝ. දැන් ඔන්න ඔබට දිස්සෙනවා C කියල කියන්නේ කේන්ද්‍රය මතාපාතිතකෝනේ මෙමනක්තන් කේද්‍රය හදපුකෝණය කවද CBී වෘතචාපය මගින්. CB වෘර්තචාපය මගින් පරිදි මතාපාතිතකෝණය තමයි යංශකපනායි කියන්නේ මෙහෙම කියන කොටම මතක් වෙනෝ දෙගුණයයි කියලා. එහෙම් අපිලියමු සී සමානයි පනහා වැඩිකිරීම දෙකයි අංශකසීයයි. ඒන් සීත් අපි සොයාගත්තා අපි අමුදී හොයන්න. බරි තාම සරලයි ඩී හොයන්න දීතීන්නේ මෙ මේත්‍රකානේ ඔබට දිස් සරත්‍රිකෝනේ ඕන අ න්න ෘකෝන. අර්ධවෘර්තය කෝනය මතක්වෙන ොපි දරුවන්ට, ඒරම් ෝන දෙකක්දන්නවල තු ගෝනය හොයන්න පුලුවන් දුවනේ එක සියසුවෙන් අනුව්‍යානුවයි. ඉතුරු අනුව තමයි ඩී සහපනහා එරන් ඩී කියන්නේ අනුවෙන් පණක් කඩුගරා මංශක හතලියයි මංහිතන්නෙ මං. ඉක්මනින් මේ ගැටලුව සාකච්ඡා කර ඔබත් එක්ක. ඉක්මනින් සාකච්ඡා කරන්න හැකිවනේ දරුවනේ. අර කොටසිවත් කලාට පස්ස මට කතා කරන්න දේවල් නෑ. ගඩක් දේවල් කතා කරන්න අවශ්‍යවෙඩි නෑ.ඒදම් ඔබටත් මේ අවස්ථාව ගන්න පුළුවන්. මේ ක්‍රමේ අනුගමනය කරන්නකට බොහොමේගෙන් ගාන හදන්න පුළුවන් කියනෙ. අපි අද දවසය ඔබට ඉදිරිපත් කර සිලස. ඔදරනේ අපි සාකච්ඡා කරා ඔබත් එක්ක ඉකුලහස්්‍රේනියත් ප්‍රමයන් හතරත් දක්වා. මේ වගේම තවත් වැඩසටහන් දෙකක් අපිය උබත් එක් සාකච්ඡා කරලා සියලුම ජාමිතික ප්‍රමයන් මතක් කරලා. භාගාශික කැටලුත් හදල තමයි අපි මේ ඔබේ මේ ජාමිතය මතක්කිරීමේ වැඩසටහන් මාලා අවසන් කරන්න එහෙමන දරුවනේ ලබන සතියත් අපිත් සමඟ එකතු වෙන්න කිය අරාධනා කරනවා. ඒවාගේ ඔබට නරබන්න නොහැකි වූ පාඩන්තීයනවන බට පුුවන් අපේ මේ YouTube නාලිකාවත්ය එක්ක සම්බන්ධවෙන්න චැනල්යි කිය YouTube නාලිකාවත් එක සම්බන්ධ වෙලා මේ. ට ඔට බලන්න බැරවිීම පහුගගේ පාඩම් බලලා අපිත් එක තවයි ඉදිරියට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට ඔබෙන් සමුගන්නවා සියලු දනාට සුබ දවස ප්‍රාර්ථනා කරමි. අයිවන්